සම්මුති කප්පිය භූමි සම්මුතිය. න භික්කවේ අන්තෝ වුත්තං අන්තෝ පක්කං, සාමං පක්කාං, පරිබුංචි තබ්බං යෝ පරිබුන්ජෙය ආපර්ති දුක්කටස්ස. මේ මහාවග්ග පාලියයේ බේසච්ච කන්දකයේ එන විනය නීතියකි. එහි අන්තෝවුත්ත භික්ෂූන්ට අයත්වූ සාංගික වූ හෝ පෞද්ගලික වූහෝ සහ සෙය ආපත්තිය සිදුවීමට ප්‍රමාණ වන ගයක් තුළ රාත්‍රියයක් තැබූ භික්‍ෂූන්ටම අයත්වන සහල් ආදී ආහාර උපකරණොයෝය. ඒවා වැලදීමෙන් භික්ෂුවට දුකුලා ඇවැත්වෙයි. අන්තෝපකක යනු භික්‍ෂූන් අයත් ගේක පිසන ලද ආහාරයයි. ඒ වැලඳීමෙන්ද භික්‍ෂුවට දුකුලාා ඇවැත්වවෙයි. ඒ විනයනීතිය ඇතද විහාරයහි සහල් ආදිය තබා ගැනීමෙන් වැලකීමෙන් ආ විහාරයහි ආහාර පිසවා ගැනීමෙන් වැලකීමෙන්ද භික්‍ෂූන් වහන්සේට කරදර ඇතිවන අවස්ථාද ඇත්තේය. එබඳ අවස්ථාවක් පැමිණියහොත් ඇවතින් මිදී විහාරයෙහි ආහාරර් ද්‍රව්‍ය තබා ගැනීමත් පිසගැනීමත් කරගත හැකිවුණු පිණිස තතාගතයන් වහන්සේ විසින් කප්ිය භූමි සම්මුතිය අනුදන වදාරණ ලදී කප්පිය භූමි සම්මත කරන කර්මවාක්‍ය සුනාතු මේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ ඉත්තනාම විහාරං කප්පිය භූමි සම්මන්න්නේෙය ඒසා ඥත්තිී சුනාතුමේ බන්තේ සංගෝ සගෝ නාම විහාරං කප්ිය භූමිං සම්මන්ති යස්සාය සම්මතෝ කමති ඉත්තන්නාමස්ස විහාරස්ස කප්පිය භූමයා සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝාසය සම්මතෝ සගේන ඉත්තනාமෝ විහාරෝ කප්ිය භූමි කමති සංගස්ස තස්මාතුන් වේත ධාරයාමී. සංගාරාමයක ඇති ආවාසවලින් කවරක්වුවද මෙසේ කප්පිය කුටිය හැටියට සම්මත කරගත හැකිය. ඉන් පසුවහි තබා කන්නාල ද ආහාරද්‍රව්‍ය වැලඳීමෙන් ඇවැත් නොවේ. ඒ පිසු ආහාර වැලඳීමෙන් ද ඇවැත් නොවෙයි. අනුජානාමි භික්කවේ චත්සෝ කප්ිය භූමියෝ උත්සා වන්න අන්තිකං ගෝනාසාධිකං ගහපතිං සම්මුතින් යනුවෙන් උත්සාවන්තිිකු ගෝනිසාධික කුටිය ගහපති කුටිය සම්මති කුටිය. යැයි කප්පිය කුටි හතරක් තතාගතයන් වහන්සේ අනුදැන වදාරා තිබේයි. එයින් උත්සාවන්තිික කප්පිය කුටිය ගේ තැනීමේදීම විික්ෂූන් එකතුව කප්ිය කුටයක් වශයෙන් කන ලදගයයි. උත්සාවන්තිික කුටිය කිරීමේදීද එක්තරා විනය කර්මයකි ඒ කරන්නේ මෙසේය කුටිය කනු සිටුවා කරන්නක් නම් පළමූන කනුව සිටවීමේ දී භික්‍ෂූන් එකතුව කප්පිය කුටිං කරෝම කප්පිය කුටින් කරෝම යැයි කියමින් කනුව සිටවේ හිතිය. මිනිසුන් ලවා ඔස්සවා කනු සිටවන්නේ නම් භික්‍ෂූන්ද එයට අත ගසා කප්ිය කුටින් කරෝම කප්ිය කුටින්කරෝම යු කනුව සිටුවා ඉවරවීමත් කප්ිය කුටින් කරෝම යනු කියා ඉවරවීමත් එකවර සිදුවිය යුතුය පෙර පසු වොහොත් කුටිය කප්පිය කුටියක් නොවෙයි. භික්‍ෂූන් බොහෝ දෙනකුන් එක්ව එකල යුත්තේ කවරකුගේ හෝ කීම කනුව සිටුවා අවසන්වීම හා එකවර අවසන් වීමෙන් කප්පිය කුටිය කරණය සිදුවීම පිණිසය ලින් හෝ ැටියෙන් හෝ බිත්ති තනා කරන කුටි අප්නම් පොළොවෙන් මතුූයේ සිටින පළමෝන ගල හෝ පළමුයන මැටිපිඩ කප්පිය කුටින් කරෝම කප්ිය කුටින් කරෝම යැ කියමින් තැබිය යුතුය. ගෝනිසාධිකා කප්පිය භූමිය යනු ගවයන්ට ඇතුළුවිය නොහැකිවන පරිදිී වැට ආදියක් නැති ආරාම භූමියයි. එවැනි භූමියක පිහිටි පරීක්‍ෂේපයක් ඇත්තා වූ ගෙවල්ද, ගෝනි සාධික කප්පිය කොටිහූම වෙති ගහපති කප්පිය කොටිය යු අනුසම්පන්්‍යයන් විසින් කප්පිය කොටයක් වශයෙන් දෙන ලද්දා වූ හෝ අනුසම්ප්‍යයන් අයත් වූහෝ ගේය සම්මුති කප්පිය කොටිය යනු ඉහෙතක පරදිී ඥත්ති දුතිය කම්ම වාචාවෙන් සංගයා විසින් සම්මත කරන ලදගේය කොටි හතරයෙන් කකාවරක වුවද තබන ලද්දාා වූද කිසින ලද්දාා වූද දෙය වැලදීමෙන් ඇවැත් නොවෙයි. සේක සම්මුතිය. සැවත් නුවර එක්ගේක අඹු සැමි දෙදනම භික්‍ෂූන් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්න වූහ. ඔහු ක්‍රමයෙන් ධනයෙන් පිරිහෙන්නට වූහ එහෙත් ඔවුහු දීම අඩු නොකලෝය. ඇතැම් දිනවල ඒ පවුලෙහි පෙරබත් කල ඔවුන්ගේ නිවසේ පිළියලවන සියල්ලම භික්‍ෂූන්ට දී තුමුූ නිරහාරවද වෙසති එය දත්මනුෂ්‍යයෝ මේ භික්‍ෂූහු පමණ නොසලකා අනුන්ගේ දේ පිරිගනිති යැයි භික්‍ෂූන්ට නින්දා කළහ භික්‍ෂූන්ට ඒ ඇස ඔවහු තතාගතයන් වහන්සේට ඒ බවදැන් වූහ. එකල් හි තතාගතයන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වැඩෙන ධනෙන් පිරිහෙන වුල්වලට සේක සම්මුතිය දීමට අනුදැන වදාළ සේක සේක සම්මුති කර්මවා්‍යය සුනාතුමේ බන්තේ සගෝ ඉත්තානාමං කුලං සද්දාය වඩ්ඩති බෝගන හායති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ ඉත්තනාමස්ස කුලස්ස සේක සම්මුතින් දදේය ඒ සාඥත්ති ුනාතුමේ බන්තේ සංගෝ ඉත්තත්ත නාමං කුළං සද්දාය වඩ්ඩති බෝගන හායති සංගෝ ඉත්තා නාමස්ස කුළස්ස සේක සම්මුතිින් දේති යස්ස ආස්මල් සමතෝ කමති ඉත්තනාමස්ස කුලස්ස සේක සම්මුතියා දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝබාසෙය. දින්නා සංගේන ඉත්තා නාමස්ස කුලස්ස සේක සම්මුති කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේතං ධාරයාමී ොගිලන් විික්ෂුවක් විසින් සේක සම්මුතිය ලත්කුලේට ආරාධනාවක් නැතුව ගොස් ඔවුන් දෙන ආහාරයක් සියතින් පිළිගෙන වැළඳුයේ නම් පාර්්ටි දේශනීය නම් ඇවතක් වෙයි. ඔවුන් විසින් ගේයින් පිටතට ගැනවිදන දෙයක් පිටදී පිළිගෙන වැලදීමෙන් ඇවැත් නොවෙයි. චීවර පටික් ගාහක සම්මුතිය. බුද්ධ කාලයේදී මිනිස්ු සංගයා හට පිදීම පිණිස සිවුරු ගෙන විහාරයට ඇති ඒවා දෙන්නට කෙනෙකු ස්වයාගත නොහැකිව මනුෂ්‍යයෝ ගෙන ආසිවුරු ආපසු ගෙනඇති එයින් සංගයාට සිවරු ලැබීම අඩුුවිය භික්‍ෂූහු ඒ බව තතාගතයන් වහන්සේට සැල කළහ එකල්හි තතාගතයන් වහන්සේ අගතියට නොයන යහපත් වචනයෙන් අනුමෝදනාව කොට මිනිසුන් පැහැදවීමට සමත් භික්ෂුවක් වර ප්‍රතිග්‍රහකය ගු වශයෙන් සම්මත කිරීමට අනුදන වදාළ සේක චීවර ප්‍රතිග්ගාහක සම්මුති කර්මවාක්‍යය සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්්‍ය පත්ත කල්ලාන් සංගෝ තිස්සස්ස බික්කුම්, චීවර පටිග්ගාහකන් සම්මානීය ඒසා ඥත්තිී සුනාතුමයේ බන්තේ සංගෝ, සංගෝ තිස්සං බික්කුම් චීවර පටිග්ගාහකන්, සම්මන්තිී යස්ස ඇස්ස සමතෝ කමති තිස්සස්ස භික්කුුණෝ චීවර පටිග්ගාහ කස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය. සම්මතෝ සංගේන තිස්සෝ බික්කූ චීවර පටිග්ගාහකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතන් ධාරයාමි. චීවර නිදහක සම්මුතිය. එකල් හි සිවරු පිළිගැනීමේ සම්මුතිය ලත්භික්‍ෂූහු සිවරු පිළගෙන ඒවා ඒ ඒ තැන්වලම තිබෙන්නට හැර ඇති. එයින් සංගයාට ලැබෙන සිවුරු නැතිවන්නට විය. ඒ බව භික්‍ෂූන් බුදුන් වහන්සේට සැලකළ කල්හි පංචාංගේකින් යුක්ත භික්‍ෂුවක් සිවරු පරිස්සම් කරන්නෙකු වශයෙන් සම්බත කරන්නට අනුදන වදාල සේක. කර්මවාකය සුනාතුමයේ බන්තයේ සංගෝ, යදි සංගස්ස පත්ත කල්ලා සංගෝ, තිස්සං බික්කුම් චීවර නිදහකන් සම්මන්නේෙය ඒ සාඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කුම් චීවර නිදහකන් සම්මන්ති යස්සාා ඇස්ම සමතෝ කමති තිසස්ස බික්කුණෝ චීවර නිදහකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය. සම්මතෝ සංගේන තිස්සෝ භික්කූ චීවර නිදහකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේේතං ධාරයාමී බාණ්ඩාගාර සම්මුතිය එකල් හිසිියවුරු පරෙස්සම් කරන්නා වූ භික්‍ෂූන්ට ඒවා තැවීමට සුදුසු නියමිත තැනක් නොතබුුණෙන් නොයෙක් තැන්වල සිවුරු තැබූහ ඒසිවුරු මීෝදෑ වයෝද කෑහ බව තතාගතයන් වහන්සේට සැලකළ කල්හි බාණ්ඩාගාරයක් සම්මති කිරීමට අනුදන වදාළ සේක කර්මවා්‍ය සුනාතු මේේ බන්තයේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ ඉත්තත්තනාමං විහාරං බාණ්ඩාගාරං සම්මන්නේෙය ඒ සාඥත්තිී සුනාත්මේ බන්තයේ සංගෝ සංගෝ ඉත්තත්තනාම විහාරම් බණ්ඩාගාරං සම්මන්තී යස්ස ඇසස්ම සමතෝ කමති ඉත්තත්තනාමස්ස විහාරස්ස බාණ්ඩාගාරස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසෙය සම්මතෝ සංගේෙන ඉත්තත්තනාමෝ විහාරෝ බාණ්ඩාගාරං කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමී බාණ්ඩාගාරික සම්මුතිය එකල්හි පරිස්සම් කරන්නකු නොවයෙන් සංගයාගේ බාණ්ඩාගාරයේ ද සිවුරු පරිස්සම් නොවීය ඒ බ බුදුරජාණන් වහන්සේට සැලකළ කල්හි පංචාන්ගේක නයුක්ත භික්‍ෂුවක් බාණ්ඩාගාරයකු කොට සම්මත කරන්නට අනුදන වදාළ සේක කර්මවාක්‍ය. සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුං බාණ්ඩාගාරිකං සම්මන්නේීය ඒසාඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කු බාණ්ඩාගාරිකං සම්මන්ති යසඇස්ම සමතෝ කමති තිස්්වස්ස බික්කුණෝ බාණ්ඩාගාරිකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ බාසීය සම්මතෝ සංගේන තිස්සෝ බික්කු බාණ්ඩාගාරිකෝ කමති, සංගස්ස තස්මාතුන්හි ඒත් මේතං ධාරයාමී චීවර භාජක සම්මුතිය සංගයාට ලැබන සිවුරු බා්ඩාගාරයහි එකතු කර තවන්නේ බෙදාදීමට සෑහෙන තරමට රැස්සූ කල්හි සංගයාට බෙදාදීමටය ාණ්ඩාගාරයෙහි සවුර් බොහෝ වූ භාවික්ෂූහු තතාගතයන් වහන්සේට සලකළ. එකල් හි තතාගතයන් වහන්සේ අනුජානාමි භික්කවේ සම්මුක්කී භූතේන සංගේන භාජේතුන් යනුවෙන් උපචාර සීවාට රැස්සූ සංගයා විසින් බෙදාගන්නට අනුදන වදාලසේක ඒ වා බෙදාදීමේදී අපකි උපාද්‍යායන්ට දෙන්නේය ආචාරයන්ට දෙන්නේය යනාදීෙන් බොහෝ ශබ්ද නගන්නට වූහ ඒ බවභාග්‍යවතුන් වහන්සේට සැලකළ කවුරී සිවල් බෙදා දෙන්නට පංචාගෙන් යුක්ත භික්ෂුවක් සම්මත කරගන්නට අනුදන වදාළ සේක. චීවර භාජකයාගේ පංචාන්ගේ නම් චන්දේ නගතර නොහැන බවය දවේශය නගතිර නොහන බවය මෝහෙන් අගතියට නොහැන බවය බයෙන් අගතයට නොහැන බවය බෙද නොබෙදූ දෑ දැනගැනීමෙහි සමත් භවය යන මේ කරුණු පහය සම්මත කරන කර්මවාකය සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුම් චීවර භාජකං සම්මන්නේය ඒසාඥත්තිී සුනාතුමේ බන්තයේ සංගෝ තිස්සං බික්කුම් චීවරභාජකං සම්මන්තිී යස්සඇස්ම සමතෝ කමති තිස්සස්ස භික්කුණෝ චීවර භාජකස්ස සම්මුති සෝතුන් හස්ස යස්ස නක්කමති සෝ භාසය සම්මතෝ සංගේන තිස්සෝ භික්හු චීවර භාජකෝ, කමති සංගස්ස තස්මාතුන් හි ඒව මේතං දහරයාමි. චීවර භාජ භික්‍ෂූන්ට සිවරු බෙදාදිය යුත්තේ කෙේද යනා අදහ සඇතිවිය. ඒ බව තතාගතයන් වහන්සේට සැලකළ කල්හි නජාමි ික්කවේ පටමං ඌචචිනිත්වා තුළ යිත්වා වන්නා වන්නං කත්වා බික්කූ, ගන්හෙත්වා වක්්ගං කන්දිත්වා චීවර පටිවිින්සං ටපෙතුම් යනුවෙන් මහනෙන පළමුකොට සිවුරු තෝරා වටිනාකම බලා වටිනාකම අඩුවේවාට තවත්දේ එක්කිරීමෙන් වටිනාකම සමකොට භික්‍ෂූන් ගැන වර්ග කොටසිවුරු කොටස්තබන්නට අනු දැනය වදාළමි ඇයි වදාල සේක බොහෝ දෙනා විසින් වෙනවෙනම ගැනවිත් පිදූ සියුරු අතර හොඳ නරක වටිනාකම අඩු ඇටි ඒවා ඇත්තේය එබැවින් සියුරු පරිීක්ෂා කොට වටිනාකම අඩු සියුරු වලට තවත් සියවුරු එක්කොට සවුරු කොටස් වෙන් කළ යුතුය සවරු ෙදීමට භික්‍ෂූන් වර්ග කළ යුත්තයේ වෙනවෙනම බෙදාදීමට අපහසුවන තරමට භික්‍ෂූන් වැඩි වෝහොත්තය. බොහෝ වෙත්නම් දසනම වැගින් හෝ අතර නම පස්නම බැගින් හෝ භික්ෂූන් වර්ගකොට වර්ගගණනටසිවුරු කොටස් වෙන් කොට කුස පාතනය කොට ඒවා බෙදා දිය යුතුය. ඒ ඒ වර්ගවල භික්ෂූන් විසින් නැවත ඒවා කුඩා කොටස්වලට බෙදා උුපාතනය කොට බෙදාදිය යුතුය. මේ සිවුරු බෙදාගන්නා ක්‍රමයයි. මතක චීවරදාන කර්මය. භික්‍ෂුව කළුරිය කළහොත්තඒේ භික්‍ෂුව අයත් සියල්ල සඟ සතුවෙයි. කළුරිය කළ භික්ෂූන් අයත් වස්තු ගෝලයන්ට අයිතිය යනු මෙකළ ගිහියන්ගේ දේපල අයිතිවීමේ ක්‍රමය අනුව සාදාගෙන තිබෙන වින විරෝධී නීතියකි. බික්කුස්ස භික්කවේ කාලකතේ සංගෝ සාමි පත්තචීවරේ අපිච ගිලානු පට්ටිකා බහුකාරා. අනුජානාමි වික්කවේ සගේන තිචීවරංච පත්තඥ ගිලාන පට්ටකානන් ධාතුම් යංතත්ත ලහු බණ්ඩං ලහු පරික්කාරං තං සම්මුකී භූතේන සංගේන භාජේතුම් යම් තත්ත් ගරු බණ්ඩං, ගරු පරික්කාරන් ත ආගතානාගතස්ස චතුද්දිසං සංගස්ස අවිස්සජ්ජිකං අවේ හඩ්ඩිකාං. මේ මහාවග්ග පාලියයේ චීවරක්කන්දකයේ දැක්වෙන මෘත භික්‍ෂූන්ගේ පරිෂ්කාර පිළිබඳ විනය නීතියයි. උපස්ථායක භික්‍ෂෝ විසින් කාලක්‍රියා කළ භික්ෂුවගේ පාසිවුරු සංඝ්‍යවෙත ගෙනගොස් ඉත්තන්නාමූ බන්තේ බික්හු කාල කතෝ ඉදං තස්ස තිචීවරංච පත්තෝච යැයි සංගයාට සැල කළ යිුතිය. ඒවා සංගයාට අයත් වුවද ගිලානෝ පස්ථායක භික්‍ෂුවට සංඝයා විසින් දියයුතුය. කර්මවාකය. සුුණතුේ බන්තේ සංෝ ඉත්තාත් නාමූ බික්කූ කාල කතෝ ඉඳං තස්ස තිචීවරංච පත්තෝච යදි සංගස් පත්ත කල්ලන් සගෝ இමං තිචීවරංච පත්තංච ගිලානු පට්ට කානං දදේය ඒ සාඥත්තී සුනාතුමේ බන්තේ සගෝ ඉත්තත්ත නාමෝ බික්කු කාලකතෝ ඉදං තස්ස තිචීවරංච පත්ෝච සගෝ මං තිචීවරංච පත්තඥ ගිලානු පට්ට කානං දේතිී යස්සා ඇස්ස සමතෝ කමති, ඉමස්ස තිචීවරස්සච පත්තස්සච ගිලානු පට්ට කානං, දානං, සෝතුන් හස්ස යස්ස නක්කමති සෝභාසෙය. දින්නං සගේන තිචීවරංච පත්තෝච ගිලානු පට්ටකානං කමති සංගස්ස තස්මාතුන්හි. ඒවමේතාං ධාරයාමී. බෘත සාමනේර චීවරදාන කර්මවා්‍ය සුනාතුේ බන්තේ සංගෝ ඉත්තත්තනාමුූ සාමනේරෝ කාලකතෝ ඉදං තස්ස චීවරංච පත්තෝච යදි සගස්ස පත්ත කල්ලාං සංගෝ ඉමං තිචීවරංච පත්ත්‍ය ගිලානු පට්ට කානක් දදීය ඒ සාඥත්තී සුනාතු මේේ බන්තේ සංගෝ ඉත්තත්තනාමු සාමනේරෝ කාල කතෝ ඉදන් තස්ස ජීවරංච පත්තෝච සංගෝ இමං චීවරංච පත්තඥ ගිලානු පට්ට කානං දේතිී යස්සා ඇස සමතෝ කමති ඉමස්ස ජීවරස්සච පත්තස්සච ගිලානු පට්ට කානං දානං. සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය, දෙන්නං ඉඳං සංගේන චීවරංච පත්තෝච ගිලානු පට්ට කානං, කමති සංගස්ස, තස්මාතුන්හි ඒවමේතං ධාරයාමී. තිචීවරා විප්පවාස සම්මුතිය, පටිනානිසංසේක ලැවරවීමෙන් පස්සු එක් රෑැකුදුු තුන්සිවුරෙන් වෙන්ව ඉස්සුවහොත් නිසඟි පචිතිවෙයි. ඒ නිසා භික්‍ෂෝ විසින් අධිෂ්ඨාන කරගත් තුන්සිවුරු ඇත්තේ නම් ඒවා යනයන තැනට ගෙනයා යුතුය. යම්කිසි දුබල බවක් නිසා තුන්සිවුරු නොගෙනයා හැකි භික්‍ෂෝ විසින් ති්චීවරේන අවිප්පාවාස සම්මුතිය ලබාගත යුතුය ලැබ භික්ෂුවට තිවුම්සිවුරයෙන් වෙන්ව විසිීමෙන් ඇවැත් නොවෙයි. ඉලන් භික්‍ෂුව විසින් සංඝයාවිතය ලැබ සිවුරු ඒකාන්සකොට පොරවා වැඩි මාහළු භික්ෂූන්ගේ පාවැඳ උක්කුටිකවහිද සංගයාට වැදගෙන මේ වා්‍ය කීවිතුය. අහං බන්තයේ ගිලානෝ න සක්කෝමි තිචීවරං ආදාය පක්කමිතුම් සුවහං බන්තේ, සංගං තිචීවරේන අවිි්පාවාස සම්මුතින් යාචාමී. තියම්පි පෙයාලං තතියම්පි පෙයාළං කර්මවා්‍ය සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ බික්කු ගිලානෝ න සක්කෝති තිචීවරං අදාය පක්කිමිත්තුම් සෝසංගම් තිචීවරේන අවි්පාවාස සම්මුතින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සගෝ තිස්සස් විකුණෝ තිචීවරේන අවිප්පාවාස සම්මුතිං දදේය ඒ සාඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ විික්කූ ගිලානෝ න සක්කෝති තිචීවරං අදාය පක්කමිතු සෝ සගං තිචීවරේෙන අවි්පවාසං සම්මුතිං යාචති සංගෝ තිස්සස්ස භික්ුණෝ තිචීවරේෙන් අවි්පාවාස සම්මුතිං දේති යස්සයස්ම සමතෝ කමති තිස්සස්ස භික්කුණෝ තිචීවරේන අවි්පවාසවා සම්මුතියා දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය ලින්නා සංගේන තිස්සස්ස භික්කුණෝ තිචීවරේන අවිප්්‍රවාස සම්මුති කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තංධාරයාමී නවකම්ම සම්මුතිය යම් කිසි සැදහැවතිකෝ විසින් විහාරයක් හෙවත් ආවාසයක් කරන කරවන කල්හි දායකයාට පහසුවීම සඳහා භික්‍ෂූන් විසින් යට උපදෙස්දිය යුතුය. ඒයට උපදෙස්තීමට සැමටම නොකළ හැකි බැවින් සංගයා විසින් ඒ ක්‍රියාවට සුදුසු භික්‍ෂුවක් තෝරා ඒ භික්‍ෂුව නවකම්ම සම්මුතිය දිය යුතුය. සම්මුතිය ලත් භික්‍ෂුව විසින් විහාර කර්මාන්තය ඉක්මණ නවසන් වන හැටියටත්. සුදුසු පරදිී එහි වැඩකරන හැටියටත් දායකයාටත් කම්කරුවන්ට තුපදෙස්තිිය යුතුය. විශාකා මහඋපාසිකාවන් පූර්වාරාම මහාවිහාරය කරවීමේදී මුගලන් මහතරුන් වහන්සේ නවකර්ම සංවිධානය කළ සේක. එයින් අවුරුදු ගණණකින් මිස නිම කළ නොහෙන පූර්වාආරාම විහාර කර්මාන්තය නව මසකින් නිමාවට පැමිණියේය. මෙකල විනය නොදත් ඇතැම් අති පණ්ඩිතයෝ විහාර සෑදීම් පන්සල් සෑදීම්, භික්‍ෂූට අයත්වර නොවේ යැයි බොරු බණ කියමින් මහජනයාමුලා කරති. නවකර්ම සම්මුතිය දෙන කර්මවාකය. සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ ඉත්ත නාමස්ස ගහපතිනෝ විහාරං ඉත්තනාමස්ස බික්කුුණෝ නවකම්මං දදේය. ඒසා ඥත්තිී සුනාත්මේ බන්තේ සංගෝ ඉත්තනාමස්ස ගහපතිනෝ විහාරං ඉත්තනාමස්ස බික්කුණෝ නවකම්මන් දේති යස්සඇස්ම සමතෝ කමති ඉත්තාත්තනාමස්ස ගහපතිනෝ විහාරං ඉත්තනාමස්ස බික්කුණෝ නවකම්මස්ස දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ බාසය දින්නෝ සංගේන ඉත්තනාමස්ස ගහපතිනෝ විහාරෝ ඉත්තනාමස්ස බික්ුණෝ නවකම්මන් කමති සංගස්ස තස්මාතුන් හි ඒව මේේතාන් ධාරයාමි. සේනාසන ගාහාපක සම්මුතිය බොහෝ භික්‍ෂූන් පැමිණෙන බොහෝ භික්‍ෂූන් වෙසෙන සගසතු විහාර වලට පැමිණෙන භික්‍ෂූන්ට සෙනසුන් ගැන්වීම ඒවත් සෙනසුන් නියමකරදීමට භික්ෂුවක් සංගයා විසින් පත් කළ යුතිය ඒ භික්ෂෝ විසින් භික්ෂූන් ගණන් කොට සෙනසුන් ගණන් කොට සදුසු පරිදිී ඒ ඒ සෙනසුන් වලට භික්‍ෂූන් පත් කළ යුතුය සේනාසන ගාහාපක සම්මුතිය දෙන කර්මවාකය. සුනාතු මේ බන්තයේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලා සංගෝ තිස්සංවිකුම් සේනාසන ගාහපකං සම්මන්න එය ඒසාඥත්තිී නාතුේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කුම් සේනාසන ගාහපකං සම්මන්ති යස්සඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ සේනාසන ගාහපකස්ස සම්මුති සෝතුන් හස්ස යස නක්කමති සෝභාසේය සම්මන්තෝ සංගේන තිස්සෝ බික්කු සේනාසන ගාහපකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමී සේනාසන ප්ඥාපක සම්මුතිය. නිතර බොහෝ භික්‍ෂූන් පැමිණෙන සංගාරාමවලට සෙනසුන් පැනවීම කරන භික්ෂුවක් ද සංඝයා විසින් පත් කළ යුතුය. සම්මුතිය ලැබූ භික්ෂුව විසින් විහාරයට පැමිණිණ භික්‍ෂූන්ට සුදුසු පරදි සෙනසුන් පණවාදිය යුතුතිය. සේනාසන පඥ්ඥාපක සම්මුතිය කරන කර්මවාක්‍ය සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං භික්කු සේනාසන ප්ඥාපකං සම්මන්නේය ඒසා nyaත්ති සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ, තිස්සං භික්කු සේනාසන ප්ාපකං සම්මන්ති යස්ස ඇස්ම සමතෝ කමති තිස්සස්ස භික්කුණෝ සේනාසන ප්ඥාපකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය සම්මතුූ සංගේන තිස්සෝ භික්කු සේනාසන ප්ඥාපකෝ, කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතාං ධාරයාමි. මල්ල රාජ පුත්‍ර වූ දබ්බ රහතන් වහන්සේ සේනාසන පඤ්ඥාපක සම්මුතිය හා බත්තුද්දේශක සම්මුතියද ලැබ විසූහ. බත්තු දේශක සම්මුතිය. බොහෝ භික්‍ෂූන් වෙසන සංගාරාමුවලට පැමිණෙන දන්දෙනු කැමැත්තෝ පස් නම දස නම. යනාදී වශයෙන් භික්‍ෂූන්ට තමතමන්ගේ නිවෙස්වල්ට ආරාධනා කරති. සංගයා හට කරන ආරාධනා පිළිගෙන ඒවාට භික්‍ෂූ නියම කර ඇවීමට භික්‍ෂුවක් සංඝ්‍යයා විසින් සම්මත කරගතියතිය. සම්මුතියලත් භික්‍ෂුවෝ විසින් ආරාධනා පිළිගෙන ඉරටුවල හෝ පතුරුවල පත්වල හෝ ධනයට යායුතු තැන් සටහන් කොට ඒ සියල්ල කලවම්කොට ටිතිකාවේ පටන් හෝ ටිතිකාවක් නැතිකල්හි මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් සලාක දියයුතුය සලාක ලැබූ භික්‍ෂූන් විසින් තමතමන් ලැබූ සලාකවල සඳහන් වී ඇති තැන්වලට යායුතුය මේ බත් උදෙසීමේ ක්‍රමයයි. සම්මුතිය කරන කර්මවා්‍යෙ සුනාතුමේ බන්තේ සංගෝ, යදි සංගස්ස පත්ත කල්ලාං සංගෝ තිස්සංභික්කුම් බත්තු දේශකං සම්මන්නේය ඒ සාඥත්තිී සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ තිස්සම් ික්කුම් බත්තුත් දේශකං සම්මන්ති යස්ස ඇස්ම සමතෝ කමති තිස්සස්ස භික්ුණෝ බත්තු දේශකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසය. සම්මන්තෝ සංගේන තිස්සෝ බික්ක වූ බත්තු දේශකෝ කමති සංගස්ස, තස්මාතුන්හි ඒව මේතන් දහරයාමි. යාගු භාජක සම්මුතිය කරන කර්මවාක්‍ය. සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලන් සංගෝ තිස්සං බික්කුම්, යාගු භාජකං සම්මන්නේය ඒ සාඥත්තිී. සුනාතුමේ බන්තේ සංගෝ, සංගෝ තිස්සං බික්කුම් යාගු භාජකං සම්මන්තිී යසස්ම සමතෝ කමති තිස්සස්ස වික්කුණෝ යාගු භාජකස්ස සම්මුති සෝතුහස්ස යස්ස නක්කමති සෝ භාසය සම්මන්තෝ සංගේන තිස්සෝ බික්කු, යාගු භාජකෝ, කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේතං දහරයාමි. පල භාජක සම්මුතිය දෙන කර්මවාක්‍ය සුුණතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුම් පලබාජකන් සම්මන්නේය ඒ සාඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කුම් පළබාජකං සම්මන්තිී යසෑඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ පළබාජකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය සම්මතෝ සංගේන තිස්සෝ බික්කූ පලභාජකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතන්දාරයාමි කජ්ජ භාජක සම්මෘතිය දෙන කර්මවාක්‍ය සුනාත්මේ බන්තයේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතිස්සං බික්කු කජ්ජ භාජකං සම්මන්නේීය ඒ සාඥත්ති සුනාතුේ බන්තේ සංගෝ, සංගෝ තිස්සං බික්කුම් කජ්ජ භාජකං සම්මන්තිී යස්සෑස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ කජ්්‍ය භාජකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසෙය සම්මතෝ සංගේන තිස්සෝ බික්කු කජ්ජ භාජකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තංධාරයාමී. අප මත්තක විසජ්ජක සම්මුතිය. සියලු භික්‍ෂූන්ට බෙදාදිය හැකි තරමට සංගයාගෙන් බාණ්ඩාගාරයට ප්‍රත්්‍යය වො ලැබෙන කාලබලදී ඒ භික්‍ෂූන්ට ඕමනා සුළුසූ දේවල් දීමට භික්‍ෂුවක්ට අප මත්තක විසජ්ජක සම්මුතිය දීමට තතාගතයන් වහන්සේ අනුදන වදාල සේක. සම්මුතියලත් භික්‍ෂුවට සංඝයාගෙන් නොවිමසා බාණ්ඩාගාරයෙන් සුළුසූ දේවල් දීමට බලේතිවේ ඒ භික්ෂුව විසින් සිවරු මසා ගැනීමට ඉදිකටු ඉල්ලන භික්‍ෂුවකට ඉදිකටුවක් දිය යුතුය පිහයක්ක් ඉල්ලන්නෙකොට කුඩා පිහයක්ක් දිය යුතුය. දුරගමන ැන ික්ෂුවකට සෙරප්පු ෝඩුවක් දිය යුතුය ඉන බඳිනා පටයක්ක් ඉල්ලන භික්‍ෂුවකට ඒ දිය යුතුය. අන්සේහි එල්ලන පටියයක්ක් ඕෝමනා වූ භික්‍ෂුවකට ඒ දිය යුතුය. පෙරහණු ඕෝමනා භික්ෂුවකට ඒ දිය යුතුය. ඩබරාවක් ඕෝමනා භික්ෂුවකට ඒ දිය යුතුය දික් ගැබ පිණිසද සරස් ගැව පිණිසද මඩුළු අඩ මඩුළු පිණසද නවාාව පිණිසද ක්‍රදීල්ලන්නා වූ භික්ෂූන්ට ඒදිය යුතුය. ගිතෙල් මී පැනිි ආදිය එක් වරකට වැලදීමට සෑහෙන පමණට දිය යුතුය. කර්මවාකය සුුණතුමේ බන්ත සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුන් අප මත්ත විසජ්ජකං සම්මන්නේය ඒ සාඥති සුනාතුමේ බන්තය සංගෝ සංගෝ තිස්සං බික්කුන් අපමත්ත විසජ්ජකං සම්මන්ති දස්සස්ම සමතෝ කමති තිස්සස්ස භික්කුණෝ අපමත්ත විසජ්්‍යකස්ස සම්බතින් සෝතුන්හස්ස තස්මාතුන්හි ඒව මේතන් දහරයාමි පත්ත ගාහාපක සම්මුතිය. පත්ත ගාහාපක සම්මුති දෙකකි ඉන්න එකක් සංගයාට ලැබී ඇති පාත්‍රය බෙදාදීම සඳහා කරන සම්මුතියකි එය චුල්ල වගපාලියයේ සේනාසන කද කෙහි දැක්වයි. අ යෝපන බික්කු ඌන පංචද පත්ත නේන අ්ඥං, නවං පත්තාං චේතාපෙය නිසග්්‍යියන් පාචිත්තියන්. සිකපදේ හැටියට පස්තනක් පිළියම් නොකල පාත්‍රයක් ඇතිව සිට අලුන්ගෙන් අලුත්පාත්‍රයක් ඉල්ලා ගැනීමෙන් ඇවතට පැමිණි භික්‍ෂෝ විසින් සගයා හට නිස දෙන ලද පාත්‍රය භික්‍ෂූන්ට ගැන්වීමට හෙවත්දීමට කරන සම්මුතියකි. ය පාරාජිකා පාලියයේ වදාරාතිබෙයි. දෙක්කීම කර්මවාක්ක්‍යවල වෙනසක් නැත්තේය හර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුන් පත්ත ගාහපක්කං සම්මන්නේය ඒ සාඥත්තිී. සුනාතුමේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කු පත්ත ගාහපකං සම්මන්තිී. යස්ස හස්ම සමතෝකමති තිස්සස්ස බිකුණෝ පත්ත ගාහපකස්ස සම්මුති. සෝතුන්හස්ස යස්ස නක්හමති සෝවාසෙය සම්මතෝ සංගේන තිස්සෝ භික්කු, පත්ත ගාහපකෝ කමති, සංගස්ස තස්මාතුන්හි ඒව මේතන් දහරයාමි. පස්තනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිවසිට අලුත්පාත්‍රය ඉල්ලාගත් භික්‍ෂුව විසින් සංඝ්‍යාවත එළබ සිවුර ඒකාන්ස කොට පොරවා. වැඩිමහළු භික්‍ෂූන්ගේ පා වැද. උකුටිකවහිද ඇඳ ලිබැඳ අයං මේ බන්තයේ පත්තෝ වන පංච බන්ධනේන පත්තේන චේතාපිතෝ නිස්සග්ගියෝ ඉමාහං සංගස්ස නිසජ්ජාමී යැයි පාත්‍රයේ සංගයා හට නිසර්ජනය කොට ඇවත දෙසාගත යුතුය මේ කර්මයට සංගයා රැස්වය යුත්තේ පාත්‍රයේද ඇතිවය නිසාර්ජනය කළ පාත්‍රය භික්‍ෂූන්ට ගැන්වීමට ඉහතකී කර්මවාකෙන් භික්‍ෂුවක් සම්මත කළ යුතුය. සම්මුතිය ලැබූ භික්‍ෂුව ඒ පාත්‍රය ගෙන එහි ඇති ගුණ කියා සංග ස්තවීරයන් වහන්සේට එය පිළිගැවිය යුතුය. ඒ පාත්‍රය තමන්ගේ පාත්‍රයට වඩා හොඳනම් සංඝ ස්තවීරයන් වහන්සේ ඒ පාත්‍රය පිළිගෙන උන්වහන්සේගේ පාත්‍රය සම්මුතියලත් භික්ෂුවට දිය යුතුය. පාත්‍රයේ පළමු අයිතිකාර භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් එ නොපිළිගතහොත් සංග ස්තවීරයන්ට දුකුලා ඇවැත්වවෙයි. පාත්‍රය නරක නිසා නොපිළිගත්තාට ඇවැත් නොවෙයි. සංග ස්තවීරයන් ඒ පාත්‍රය පිළිගතහොත් සංගස්තවීරයන්ගේ ඒ පාත්‍රය දෙවන තෙරුන් වහන්සේට පිළිගැන්ව යුතුය. මෙසේ සියලුම භික්‍ෂූන්ට පාත්‍රය දී අන්තිමට ඉතිරිවන සියල්ලටම ලාමක පාත්‍රය පාත්‍ර විඤ්ඥාපනය කළ භික්‍ෂුවට දිය යුතුය රූපීය ජඩ්ඩක සම්මුතිය සුනාතුමේ බන්තේ සංගෝ යදි සංගස්ස පත්ත කල්ලාං සංගෝ තිස්සං භික්කුම් රූපීය ජඩ්ඩකං සම්මන්නේය ඒසාඥත්තිී සුනාතුමේ බන්තේ සංගෝ, සංගෝ තිස්සං බික්ক্ষෝම්, රූපිය ජඩ්ඩකං සම්මන්ති, යස්ස ඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ ූපිය ජඩ්ඩකස්ස සම්මුති, සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසෙය සම්මතෝ සංගේන තිස්සෝ බික්කු, රූපිය ජට්ඩකෝ, කමති සංගස්ස, තස්මා තුන්හි ඒවමේතන් ධාරයාමි සාටිය ගාහපක සම්මුතිය සගයාට ලැබෙන වැසිසලු සුදුසු පරිදිී බෙදාදීමද කළ යුතු බැවින් තතාගතයන් වහන්සේ සාටිය ගාහපක සම්මුතිය අනුජන වදාල සේක. කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තය සංගෝ යදි සංගස්ස පත්ත කල්ලංග සංගෝ තිස්සං බික්කුම්, සාටිය ගාහපකන් සම්මන්නේය ඒසා ඥත්තිී සුනාත්මේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කු සාටිය ගාහපකං සම්මන්ති යසඇස්ම සමතෝ කමති තිසස්ස බික්කුණෝ සාටිය ගාහපකස්ස සම්මුති, සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ බාසය. සම්මතෝ සංගේන තිස්සෝ බික්කු, සාටිය ගාහපකෝ කමති, සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමී. ආරාමික பேේසක සම්මුතිය ආරාමිකයෝ නම් භික්‍ෂූන් උපකාරය පිණිස සංගාරාමය වෙසන ගිහිියෝය ඔවුන් ඒ කටයුතුවල යොදුවන්නෙකු නැතිකල් හි ඔවුහු කටයුතුනො කරති කරන්නආහු සුදුසු පරදිී නොකරති එබැවින් ආරාමික පේසකයකු සම්මත කිරීමට ස්ථථාගතයන් වහන්සේ අනුදන වදාළසේක ආරාමික பேේසකයා යනු ආරම්මිකයන් ඒ ඒ වැඩවලට යොදවන තැනැත්තාය. ආරාමික පේසක සම්බෘතියලත් භික්‍ෂුව විසින් ආරාමිකයන් ඒ ඒ වැඩබල යෙදිවී යුතුය. කර්මවාකය සුනාතුමයේ බන්තයේ සංගෝ, යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං භික්කුං ආරාමික பேේසකං සම්මන්නේය ඒසාඥත්තිී සුනාතුමය බන්තයේ සங்கෝ, සංගෝතිස්සං භික්කුම්, ආරාමික පේසකං සම්මන්ති. යස්ස ඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුුණෝ ආරාමික පේසකස්ස සම්මුති. සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය. සම්මතුෝ සංගේන තිස්සෝ බික්කූ, ආරාමික පේස්කෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතන් දහරයාමී. දණ්ඩ සම්මුතිය. සැරැටියක් නොමැතිව ඇවිදින්නට නුපුළුවන් භික්‍ෂූන් සින් සැරෑටිය පාවිච්චි කිරීමට දන්්ඩ සම්මුතිය ලබාගතයුතිය. ඒ ලබනු කැමති භික්‍ෂෝ විසින් සංඝයාවෙතය ලැඹ සිවර ඒකාන්සකොට පොරවා වැඩිමහළු භික්‍ෂූන්ගේ පාවැැඳ උක්කුටකෙන් හිද ඇදිලි බැඳ. අහං බන්තයේ ගිලානෝ නසක්කෝමි වීනා දණඩේන අහින්ඩිතුම් සෝහං බන්තේ සංගං දණ්ඩ සම්මුතින් යාචාමි දති අම්පි පෙයියාලාං තති අම්පි පෙයාලං යන වාක්‍ය කියා සංගයාගෙන් දණ්ඩ සම්මුතිය ඇතිිය යුතුය දන්්ඩ සම්මුතිය දෙන කර්මවා්‍ය සුනාතුමේ බන්තේ සංගෝ අයන්තිස් සෝ බික්කු ගිලානෝ න සක්කෝති වීනා දණඩේන අහින්ඩිතු සෝසංගං දණ්ඩ සම්මුතින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සම්මුතිින් දදේය ඒ සාඥත්තිී සුනාතුමිය බන්තේ සංගෝ අයන්තිස්සෝ බික්කහූ ගිලානෝ නසක්කෝති වීනා දණඩේන අහින්ඩිතුම් සෝ සංගං දණඩ සම්මුතිින් යාචති සංගෝ තිස්සස්ස බික්ക്കුණෝ දණඩ සම්මුතිින් දේති යසඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සම්මුතියෝ දානං සෝතුන්හස්ස යස්ස නක්කමති බාසය දෙන්නා සංගේන තිස්සස්ස විකුණෝ දණ්ඩ සම්මුති කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේතක් ධාරයාමී සික්කාා සම්මුතිය සහල්ලක ලා එල්ලා ගෙන මිස පාත්‍රය ගෙනයාම අපහසු දුබල ගිලන් මහනුන්ට සික්කාා සම්මුතිය දෙනුලැබේ ලැබුණු කැමති භික්ෂුව සං්‍යාවතෙ ළඹ සිුරේගාන්ස්කොට පොරවා වැඩිමමාළු භික්ෂූන්ගෙන් පාවැඳ උක්කුටිකවහිද මේ වාකෙන් සික්කාා සම්මුතියේ සංඝයාගෙන් ඉල්ලිය යුතුතිය. අහං බන්තිී ගිලානෝ න සක්කෝමි වීනා සිික්කාාය පත්තං පරිහරිතුන් සෝහං බන්තේ සංගං සික්ඛ සම්මුතින් යාචාමි දෘතියම්පි පෙයියාලං තත්තිියම්පි පெයියාලං र्මවා්‍ය सुුනාතුේ බන්තේ සංගෝ අයන්තිස්සෝ බික්කු ගිලානො නසක්කෝති විනා සිखाಾය පත්තං පරිහරිතු සෝ සංගං සිिක්ಕය සම්මුතිං යාචති යදි සංගස්ස පත්ත කල්ලාං සංගෝ තිස්සස්ස බික්ക്കුණෝ සිক্ষා සම්මුතිින් දදैය ඒසාඥತ සුනාතුමය බන්තේ සංගෝ අයන්තිಿස්සෝ බික්කු ගිලානෝ න ක්කෝති නා සික්කාය පත්තං පරිහරිතුം සോ සංගං සිික්ക്കය සම්මුතින් යාචති සංගෝති අස්ස බික්ക്കුණෝ සික්್ඛ සම්මුතිින් දේතිී යසෑස්ම සමතෝ කමතිී තිස්සස්ස බික්ക്കුණෝ සිික්ಖය සම්මුතියා දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය දින්නා සංගේන තිස්සස්ස විික්ക്കුණෝ සිික්ക്കා සම්මුති කමති සංගස්ස තස්මාතුන්හි ඒවමේත ධාරයාමි. දන්ඩ සික්කා සම්මුතිය ඉල්ලීමේ වාක්‍යආංබන්තය ගිලානෝ නසක්කෝමි විනාදණඩේන අහින්ඩිතුම් නසක්කෝමි විනාසික්කාය පත්තම් පරිහරිතුම් සෝහංබන්තයේ සංගං දණ්ඩ සික්කාය සම්මුතින් යාචාමි දෘතියම්පි පෙයාලං තතියම්පි පෙයියාලම් කර්මවා්‍ය සුනාතු මේේ බන්තේ සංගෝ අයන් තිස්සෝ බික්කු ගිලානොෝ න සක්කෝති වීනා දණ්ඩේන අහින්ඩිතුම් න සක්කෝති වීනා සිক্ষखाය පත්තාන් පරිහරිතුම් සෝ සංගං දන්්ඩ සික්කාා සම්මුතිං යාචති යදි සංගස්ස පත්ත කල්ලා සංගෝතිසස්ස බික්ුණො දണ්ඩ සිික්කාය සම්මුති දදය ඒ සාඥත්තිී සුනාතු මේේ බන්තේ සංගෝ අයන් තිස්සෝ බික්කු ගිලානො න සක්කෝති වීනා දන්ඩෙන් අහින්ිතුම් සක්ගෝති විනාසික්කාය පත්තාං පරිහරිතුම්. සෝ සගං දණඩසික්කාය සම්මුතිින් යාචති සංගෝතිසස්ස බික්ුණෝ දණඩ සික්කාය සම්මුතිින් දේතිී යස්සඇස්ම සමතෝ කමති තිස්සස්්‍ය භික්ුණෝ දන්ඩ සික්කාය සම්මුෘතියා දානං සතුන් හස්ස යස්ස නක්කමති සෝභාසය දිින්නා සංගේන තිස්සස්ස භික්ക്കුණෝ දඩසික්කාය සම්තිින් කමති සංගස්ස තස්මාතුන් හි ඒව මේේතං ධාරයාම. උම්මත්තක සම්මුතිය සංග කර්මයක් කළ හැකි වීමට සීමාව තුළ වෙසන සියලු භික්ෂූන් එතනට පැමිණිය යුතුය නොපැමිණිය හැකි භික්‍ෂූන්ගේ චන්දය ගත යුතුය බුද්ධ කාලයෙහි උමතුව විසූ ග්ගය නම් භික්ෂුව සංග කර්මයට පැමිණණට සිතු නොහොත් පැමිණයි නොසිතු න නොපැමිණේ ය සංගයාට කරදරයක් විය තු භික්ෂූ නිංගයාට වන කරදරයෙන් ඇතිවීම් පිණිස තතාගතයන් වහන්සේ උමතුභික්‍ෂූන්ට උම්මත්තක සම්මුතිධානය අනුදන වදාල සේක කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංගෝ ගග්ගෝ බික්කූ උම්මත්තකෝ සරතීපි උපෝසතං නපි සරති සරතිප්පි සගකම්මං නප්පි සරති ආගච්චන්තපි උපෝසං නප්පි ආගච්චති ආගච්චතපි සංගකම්මන් නාපි ආගච්චති යදි සංගස්ස පත්ත කල්ලා සංගෝ ග්ගස්ස බික්කුුණොෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුතිින් දදේය. සරයවා ගගෝ බික්කු උපෝසතක් නවා සරය සරයවා සගකම්මං නවා සරය ආගච්චයවා උපෝසතක් නවා ආගච්චෙය ආගච්චෙයවා සංගකම්මං නවා ආග්චේය. සංගෝ සහවා ගග්ගේන විනාවා ගගෙන පෝසතං කරය සංගකම්මාං කරය ඒ සාඥත්ති සුනාත්මේ බන්තේ ගංගෝ බික්කු මත්තකෝ සරතීපි උපෝසතක් නපි සරතිී සරතීපි සංගකම්මා නපි සරති ආගච්චතිීපි සොපෝසතං නාපි ආගච්චති ආගච්චතිී පි සංගකම්මක් නොපි ආගච්චති සංගෝ ගගස බික්ුණ උම්මත්තකස්ස උම්මත්තක සම්මුතින් දේති සරයවා ගගෝ බික්කු පෝසතං නවා සරය සරේවා සංගකම්මක් නවා සරය ආගච්චයවා උපෝසතංක් නවා ආගච්චෙය ආගච්චයවා සංගකම්මක් නවා ආගච්චෙය සංගෝ සහවා ගගගන විනාවා ගගන පෝසතං කරිස්සති සංගකම්මං කරිස්සති යස් අෑසම සමතව කමති ගගස්ස බික්ුණෝ උම්මත්ත කකස්ස උම්මත්තක සම්මුති ආදානම්. පෙයියාලං දිින්නා සංගේන ගගස්ස බික්වුණෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුති සැරයවා ගගෝ බික්කුවෝ පෝසතක් නවා සරය සරයවා සංගකම්මක් නවා සරය ආගච්චෙයවා පෝසතක් නවා ආගච්චෙය ආගච්චෙයවා සංගකම්මක් නැවා ආගච්චෙය සංගෝ සහවා ගගගේන විනාවා ගක්ගේන උපසතාංකරිස්සති, සංගකම්මාංකරිස්සති කමති සංගස්ස තාස්මාතුන් හි ඒව මේතං දහරයාමි. මෙසේ උම්මත්තක භික්‍ෂුවට උම්මත්තක සම්මුතිය දුන් පසු ඒ භික්‍ෂුව සග මැද සිටියත් සංගයාගෙන් බැහැර සීමාවේ සිටියත් එයින් කරන විනය කර්මේයට හානියක් නොවෙයි